ආයි බොවන් සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මගේ ආදරණීය දූල පුතාලා හැමෝටම. මම ඊයේ දවසේ දීපු 3 වසර ගණිත පැවරුමේ පිළිතුරු වීඩියෝව තමයි මේ ඔබ නරඹන්නේ. බලන්න ඔයාලගේ උත්තර ටික මේ වීඩියෝ එකත් එක්ක හදලා තියෙනවා හරිද කියලා. හොඳයි, පළවෙනි ගණිත ගැටලුව මම දාලා තිබුණේ එකතු කළ විට 11ක් ලැබෙන ඉලක්කම් තුනක් රවුන්ඩ් කරන්න කියලා. හරි. ඉලක්කම් තුනක් වෙන්න ඕනේ, එකතු කරාම හැබැයි 11ක් වෙන්නත් ඕනේ. බලන්න මම දීලා තියෙනවා 5 1 4 8 3 2 7. එතකොට ඉලක්කම් තුනකින් 11 හදන්න තියෙන්නේ. අපි 5 තෝරගත්තොත් 5 ගන්න පුළුවන්නේ. 5 තෝරගත්තට පස්සේ ඊළඟට 1 අපි ගත්තොතින් 5යි 1යි 6ක් වෙනවා. 6යි 11ක් වෙන තව 5ක් මදි. නමුත් තව 5ේ එකක් ඉස්සරහ ඉලක්කම් වල නැති නිසා අපිට 1 ගරගෙන වැඩක් නැහැ. ඊට පස්සේ අපි එක මග ඇරලා 4 ගත්තොත් 5යි 4යි 9ක් වෙනවා. 9යි 11 වෙන තව 2යි ආ 2 තියෙනවා ඉස්සරහ ඉලක්කම් ගොඩ. එහෙනම් ඒකත් අපිට 4 ගන්න පුළුවන්. ඒත් එකම 2 ගන්න පුළුවන්. 5යි 4යි 2යි 1 උත්තරයක් විදිහට අපිට ගන්න පුළුවන්. ඔයාලා තෝරලා තියෙනවා නම් මේ විදිහට හරි. මීට අමතරව අනිත් ඉලක්කම් වලින් 11 හදන්න පුළුවන් අවස්ථාත් තියෙනවා. බලන්න ඔයාලා මේ සමහරුන්ගේ මේ රවුම් කළ තියෙන තුන නැතුව වෙන තුන් දෙනෙක් රවුම් කළා ඉන්නත් පුළුවන් කොහොම වුණත් උත්තරේ හරි. බලමු අපි ඊළඟට වෙන කෙනෙක් රවුම් කළා තියෙනවද බලමු. තව විදිහකට ඒ සංඛ්‍යා ටිකම අපිට ගන්න පුළුවන් එකක් 5 අත ඇරලා 1. මොන බලන්න කවුරු හරි එකත් අරන් තියෙනවද කියලා. 1 ගත්තොතින් අපි දැන් තව 10ක් හදා ගන්න ඕනේ. 10ක් හදන්න නම් අපිට 8ක් ගන්න පුළුවන්, 2ක් ගන්න පුළුවන්. 1යි 8යි 9යි 2යි 11යි. ඔන්න එහෙම රවුම් කරලා තියෙනවා නම් ඒත් හරි. බලමු තවත් වෙනස් විදිහට කවුරු හරි හදලා තියෙනවද කියලා. අපිට ආයෙත් 1 අර ගන්න පුළුවන්. එතකොට අපිට තව 10ක් හදන්න ඕනේ 11කට. බලන්න 10ක් හදන්න පුළුවන්. තව ඉලක්කම් දෙකක් තියෙනවා ළඟට පේනවා. 3 සහ 7. ඔන්න උත්තර 3ක් එන්න පුළුවන්. උඩ තියෙන පේලියේ 5යි 4යි 2 රවුම් කරලා තියෙනවා ඒත් හරි. වෙන කවුරු හරි 1 8 2 රවුම් කරලා තියෙනවා ඒත් හරි. නැත්නම් 1 3 7 රවුම් කරලා තියෙනවා ඒත් හරි. ඔන්න එතකොට අපිට 11 හදා ගන්න පුළුවන් ක්‍රම කිහිපයක්ම තියෙනවා. අපි රවුම් කරන්න ඕනේ වරකට ඉලක්කම් 3යි. හරි, බලන්න දෙවෙනි ගානේ මොකක්ද අහලා තියෙන්නේ කියලා. එකතු කළ විට 16ක් ලැබෙන ඉලක්කම් 3ක් තෝරා රවුන්ඩ් කරන්න. 16ක් හදන්න ඕනේ ඉලක්කම් 3කේ. අපිට 8 තෝරා ගන්න පුළුවන්. 8 ගත්තට පස්සේ තව 8ක් ඕන 16ට. තවත් 8ක් හදන්න පුළුවන්. කෙනෙකුට ඕන නම් මේ 2 අරන් 6 අරගෙන එහෙම ගන්න පුළුවන්. 8යි 2යි 10යි 6යි 16යි. ඊට අමතරව වෙනත් උත්තරයක් බලමු අපි තියෙනවද කියලා. කෙනෙකුට පුළුවන් 8 රවුම් කරලා තව 8ක් හදාගන්න මේ 5යි මෙතන 3යි රවුම් කරලා. එතකොටත් 8යි 5යි 13යි 3යි 16 එහෙමත් එනවා. ඔන්න ඒකෙත් උත්තර එතකොට ක්‍රම දෙකකට රවුම් කරන්න පුළුවන්. කෙනෙකුට පුළුවන් 8යි 2යි 6යි රවුම් කරන්න. තව කෙනෙකුට පුළුවන් 8යි 5යි 3යි රවුම් කරන්න. කොහොම කරත් උත්තරේ හරි. හරි, ඊළඟට අංක 3 තියෙන්නේ එකතු කළ විට 19ක් ලැබෙන ඉලක්කම් 3ක්. මේ විදිහට කරන්න හේතුව තමයි ඔයාලා එකතු කරන වාර ගණන වැඩි මෙහෙම දුන්නම. අපි දන්නේ නැති හින්දා ඔක්කොම වගේ එකතු කරලා එකතු කරලා එකතු කරලා බලන එක ඔයාලගේ එකතු කිරීමේ දැනුම වැඩි කරන්න තමයි මේ විදිහට දීලා තියෙන්නේ. නැත්තම් මට එකපාරටම ගණන් දෙකක් දීලා එකතු කරන්න කියලා දෙන්න තිබුණා. හරි, 19ක් හදන්න ඕනේ ඉලක්කම් 3කින් එකතු කරලා බලමු. අපි වාර පුළුවන් එක්කෙනෙකුට 9 ගන්න. 9 ගත්තොත් 19ට තව 10ක් ඕන. එහෙනම් 10ක් අදා ගන්න අපිට පුළුවන් මේ 6යි. දැන් ඔන්න 9 6 15ක්නේ. තව ඕනේ 4ක්. එහෙනම් අපිට මේ 4 රවුන්ඩ් කරන්න පුළුවන්. ඒක එක ක්‍රමයක්, එක උත්තරයක්. තව කෙනෙකුට පුළුවන් මේ 9 තෝර ගන්න. තව 10ක් හදන්න ඕනේ. කෙනෙකුට පුළුවන් මේ 3යි 9 3 12යි. තව 7ක් ඕනේ මේ 7යි පාවිච්චි කරන්න. ඔන්න ඒකෙත් ක්‍රම දෙකකට ගන්න පුළුවන්. හරි, ප්‍රශ්නාංක 4 අඩු කළ විට 7ක්. ඔන්න එකතු කරන්න නෙමෙයි දැන් අඩු කරන්න තියෙන්නේ. උත්තරේ 7ක් වෙන්න ඕනේලු. සංඛ්‍යා දෙකක් තෝරලා රවුම් කරන්න.
හතක් උත්තරේ විදිහට එන්න නම් අපි අනිවාර්යෙන් හතට වැඩි සංඛ්‍යාවකින් ඕන අඩු කරන්න. අපි 6න් 3ක් අඩු කළා බලලා වැඩක් නැහැ. මොකද හතක්නේ ඉතුරු වෙන්න ඕනේ. එතකොට ඉතුරු වෙන්න නම් හතක් ඉතුරු වෙන්න නම් ඊට වැඩි සංඛ්‍යාවකින් තමයි අඩු කරලා බලන්න ඕනේ. අපිට පුළුවන් 11 තියෙනවා. 11න් 6ක් අඩු කරලා බලන්න හතක් වෙනවද කියලා. 11න් 5ක් අඩු කරලා බලන්න. 11න් 3ක් අඩු කරලා බලන්න. උත්තරයක් හදාගන්න බැරි වෙනවා 11න් අඩු කරොත්. නමුත් 12 තියෙනවා. 12න් අපිට පුළුවන් අඩු කරන්න 5ක්. 12න් 5ක් අඩු කරොත් ඉන්නම් 7ක් එන. එහෙනම් අපිට ගන්න වෙන්නේ එතනින් 12න් 12යි 5යි. අතරම 5 ඉලක්කම් දෙකක් තියෙනවා දාලා කැමති 5 ඉලක්කමක් රවුන්ඩ් කරලා තියන්නේ. එතකොට උත්තරේ විදිහට 12යි 12න් 5ක් ගියාම තමයි 7ක් එන්නේ. ඒකේ එක උත්තරය අපිට ගන්න පුළුවන්. පස්වෙනි ගණිත ගැටලුවේ තියෙන අඩු කළාම 8ක් වෙන්න ඕනේලු. ඉලක්කම් දෙකයි තෝරන්න තියෙන්නේ. 17 තියෙනවා. 17න් අපිට 8ක් ඉතුරු වෙන්න නම් අපි අඩු කරන්න ඕනේ 9ක්. නමුත් 17න් 9ක් 9 නැහැ මෙතන. එහෙනම් 17 ගන්න බෑ. 6න් අඩු කරලා බලලා වැඩක් නැහැනේ. ඉතුරු වෙන්න ඕනේ 8ක්. එහෙනම් 14 තමයි ඊළඟට බලන්න ඕනේ. 14න් 6ක් ඇත්තටම අඩු කරොත් තමයි උත්තරේ අපිට 8ක් වෙන්නේ. එහෙනම් ඔයාලා රවුම් කරලා තියෙනවද බලන්න 14න් 6ක්. 17න් අඩු කරලා බලලා වැඩක් නැහැ. අපිට හදා ගන්න බෑ. ඒ නිසා 14න් තමයි අඩු කරන්න වෙන්නේ. 14න් 6ක් අඩු කරොත් නම් 8ක් උත්තරේ විදිහට එනවා. හරි. මම හිතනවා මේ ගණන් ටික හරියට හදරෙති කියලා. 6 වෙනි එකේ තියෙන්නේ 5ත සංඛ්‍යාවලට අයත් 10 එකේවා. වෙන් කරලා ලියන්න ඕනෑම සංඛ්‍යාවක ඉලක්කම් දෙකක සංඛ්‍යාවක් නම් ඒකේ මුලින්ම ඉන්නේ එකේව එක ස්ථානේව ඊළඟට ඊට ඉස්සරහින් ඉන්නේ 10ව නැත්නම් 10 ස්ථානේව අපිට තියෙන්නේ දැන් 17 නම් ඉලක්කම් දෙක තියෙන විදිහටම ඈඩ් කරලා ලියන්න 17 නම් 10ව තමයි එකක් එක කියන්නේ 10ව එකේව තමයි ඔය 7 අපි හිතමු රුපියල් 17ක් තියෙනවා 10 10 කොලයයි රුපියල් 100යි අන්න ඒ වගේ තියෙන. එතකොට 10 කොල 1යි රුපියල් 107යි 38ක් ඊළඟට තියෙන්නේ. 38 අපිට හදන්න පුළුවන් 10 කොල 3යි රුපියල් 108ක. එහෙනම් 10 3යි 1 1යි. ඒ තියෙන ඉලක්කම් ඒ විදිහටම ලියන්න තියෙන්නේ. ඊළඟට අපි සංඛ්‍යාව දීලා නැහැ. සංඛ්‍යාව හදන්න තියෙනවා. නමුත් 10 2යි 1 4යි 10 කොල 2ක් 20යි 20යි 4යි 24යි. එහෙනම් සංඛ්‍යාව 24යි. ඒ තියෙන දෙකේ හැමම ලියන් තියෙන ලංකල් 60යි 60 බලන්න 10 ඒවම තමයි 6ක් තියෙන්නේ 10 කාසි 6ක් 10 11 6ක් 60ක් වෙනවා රුපියල් ඒව නෑ හැබැයි හිස් තැන තියන්න බෑ බිඳුවක් ලියන්න අන්තිම එකේ තියෙන්නේ 50 5යි බිඳුව 10 ඔ 5යි රුපියල් ඒව නැත්තම් 10 11 5ක් 50යි එහෙනම් අර කොටුව සංඛ්‍යාව කොටුවට 50 ලියවිලා තියෙන්න ඕන හරිම ලේසි හරි 7 වෙනි ගානේ තියෙන්නේ පහත දැක්වෙන මීටර අගයන් සෙන්ටිමීටර වලින් දක්වන්න මීටර සෙන්ටිමීටර ගානක් මීටර එක පුතේ සෙන්ටිමීටර 100ක් තියෙන මීටර කෝදුවක් ඔයාලා දැකලා තියෙනවා නම් මීටර කෝදුවේ සලකුණු කරන්න තියෙනවා සෙන්ටිමීටර 100ක ප්‍රමාණයක් එහෙමනම් එක මීටරයකට සෙන්ටිමීටර 100ක් ඕනේ එකකට 100යි නම් දෙකකට 200යි තුනකට 300යි මීටර සෙන්ටිමීටර කරද්දි මීටර ගානට අගට බිංදු දෙකක් තාන්න තියෙන්නේ මීටර 3 නම් 3ට බිංදු දෙකක් අගට දැම 300යි මෙන්න මේ වගේ මීටර සෙන්ටිමීටර කරද්දි මීටර අගයට බිංදු දෙකක් අගට දාන්න මීටර 5යි නම් අගට බිංදු දෙකක් 500යි හැබැයි සෙන්ටිමීටර ඒකක වෙනස් වෙනවා එහෙනම් මීටර 8 නම් 8ට බිංදු දෙකක් දැම 800යි සෙන්ටිමීටර මීටර 6ට බිින්දු දෙකක් දැම්මා 6යි බිින්දු 2යි 600යි සෙන්ටිමීටර 9 නම් 900යි සෙන්ටිමීටර 2යි නම් 200යි සෙන්ටිමීටර මොන මතක තියාගන්න එහෙනම් මීටර අගයක් සෙන්ටිමීටර වලට හරවනකොට තියෙන මීටර අගයටම දකුණු අත පැත්තට බිින්දු දෙකක් ලිව්වනම් හරි ලියලා හැබැයි එකකේ මාරු කරන්න ඕනේ මීටර නෙමෙයි සෙන්ටිමීටර නම් සෙන්ටිමීටර විදිහට ලියන්න හරි 8 වෙනි ගානේ තියෙන්නේ අනිත් පැත්තට හරවන්න සෙන්ටිමීටර මීටර වලට හරවන්න සෙන්ටිමීටර මීටර වලට හරවද්දී බිඳු දෙකක් කැපිලා යනවා බිඳු දෙකක් අග තියෙනානම් ඒ බිඳු දෙක කැපිලා යනවා මීටර 400යි කියන්නේ අපිට 100 ඒවා හදන්න පුළුවන් 4ක් එහෙනම්
අග තියෙන බිංදු දෙක කැපිලා යනවා 4යි හැබැයි මීටර වෙනවා. එහෙනම් 5 බිංදු දෙක කැපුණම 5යි මීටර. 100න් බෙදෙන නිසා බිංදු දෙකක් කැපෙනවා. 800 නම් බිංදු දෙක කැපෙනවා 7යි මීටර. 800 නම් 8 බිංදු දෙක කැපුණම 8 මීටර 8යි. හරිම ලේසියි අනිත් පැත්තට හදන්න තියෙන්නේ. සංඛ්‍යාවක් 100න් ගුණ වෙනකොට බිංදු දෙකක් අගට එනවා. සංඛ්‍යාවක් 100න් බෙදෙනකොට බිංදු දෙකක් තියෙනවා නම් කැපිලා යනවා. ඔන්නඔහම වෙන්නේ. හරි. 9 වෙනි ගානේ තියෙන්නේ කවලමේ සෙන්ටිමීටර මීටර දීලා සෙන්ටිමීටර මීටර වෙන වෙනම වෙන් කරන්න දැන් අපිට කවලමේ දීලා තියෙනවා සෙන්ටිමීටර ගානක්. ඒක ඇතුලේ මීටර කීයක් හරි තියෙනවා නම් වෙන් කරලා ගන්න තියෙනවා. සෙන්ටිමීටර 270යි. 200 කියන කේම කියවෙනවා 102ක් කියලා. එහෙනම් 102ක් කියන්නේ අපිට මීටර දෙකක් හදා ගන්න පුළුවන්. ඉතුරු වෙනවා ඉතුරු 70 සෙන්ටිමීටර. එහෙනම් අපි ලියන්න ඕන මීටර 2යි සෙන්ටිමීටර 70යි කියලා. 270 100ව දෙකක් නේ 200ක් නේ. එතකොට 200 අපි වෙනම ගන්න මීටර දෙකක් විදියට හදලා ඉතුරු 70 සෙන්ටිමීටර 70ක් විදියට ලියනවා. එහෙනම් 160 මීටර 100ක් කියන්නේ 1යි 60 සෙන්ටිමීටර මීටර 1යි සෙන්ටිමීටර 60යි 310 300 කියන්නේ 3යි 100ව මීටර 3යි සෙන්ටිමීටර 10යි ඉතුරු 10 සෙන්ටිමීටර 430යි 400 කියන්නේ 100ව 4යි එහෙනම් ඒ 4 මීටර ඉතුරු 30 සෙන්ටිමීටර මීටර 4යි සෙන්ටිමීටර 30යි 290 මීටර 2යි සෙන්ටිමීටර 90යි සෙන්ටිමීටර 425 මීටර 4යි ඉතුරු 25 සෙන්ටිමීටර් හා හරි ඊළඟ ගාන අපි අන්තිම ගණන් ටික බලන්නේ හරහට එකතු කරමු හරි අපි සාමාන්‍යයෙන් පළවෙනිහට එකතු කරන්නේ 15ට කමක් නැහැ හරහට එකතු කරන එකත් අමාරු නැහැ මෙහෙමයි පුතේ කරන්නේ හරහට එකතු කරනකොට එක ස්ථානෙන් එකතු කරන්න මුල ඉලක්කමේ 40 නම් බිඳුව 35 නම් 5 බිඳුවයි 5යි එකතු කරොත් බිඳුවට 5ක් එකතු වුනොත් 5ම තමයි ඕන මං එක ස්ථානේ ඉලක්කම් රතු පාටින් දාන්නම් 10 ස්ථානේ ඉලක්කම් නිල් පාටින් දාන්න ඔයාලට පැහැදිලිව බලා ගන්න නම් බිඳුවයි 5යි 5යි 10 ස්ථානේ තියෙන එකක 44 තියෙනවා 35 3 තියෙනවා 4යි 3යි 7යි 75ක් කියන්නේ හරියට ස්ථාන එකතු කරොත් පැටලෙන්නේ 22 දෙක තියෙනවා එක ස්ථානයේ 20 බිඳුව තියෙනවා 2යි බිඳුවයි 2යි 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 4යි එතකොට එන එතන 42ක් 35 5 14 4 5යි 4යි 9යි 3යි 1යි 4යි 49යි 25 5 10යි බිඳුව 5යි බිඳුවයි 5මයි 2යි 1යි 3යි 35යි බිඳුවයි 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 4යි 5යි 9යි 90යි 12 45 12යි 5යි 2යි 5යි 7යි 1යි 4යි 5යි ඊළඟට 53 3 35 5 3යි 5යි 8යි 5යි 3යි 8යි 88ක් ඒ ඊට පස්සේ 8යි 1යි එකතු කරන්න ඕනේ ඉස්සෙල්ලා 9යි 2යි 4යි 6යි 5යි 3යි 8යි 7යි 1යි 8යි 1යි 8යි 9යි 8යි 1යි නාමයයි බලන්න එකම ඉලක්කම් එනවා ඉලක්කම් මාරු වුණාට උත්තරේට එක ඉලක්කම එන අවස්ථා තියෙනවා 1යි 8යි 9යි 8යි 1යි 9යි ඉලක්කම් දෙක මාරු වුණාට උත්තරේ වෙනස් වෙන්නේ නැහැ ඒක තේරුම් ගන්නත් පුළුවන් මේ ගණන් ටිකෙන් හොඳයි අපි අද කතා කරේ මම ඔයාලට දීපු තුන් වසර දරුවන්ට දීපු ගණිත පැවරුම ගොඩාක් දරුවෝ දැන් උත්තරේවල තිබුණා ගොඩක් අයගේ උත්තර ටික හරි හැබැයි ඒත් තවමත් කට්ටිය උනන්දු මදි වගේ කොහොම වුණත් පිළිතුරු එවපු කට්ටියට පිළිතුරු වීඩියෝ එක බලන්න මම ඔන්න දැන් වීඩියෝ එක ඔයාලට මේ විදිහට හදලා දුන්නා. හොඳයි එහෙමනම් ආයෙත් අලුත් ගණිත පැවරුමක් ළඟදී බදිනවා. ඒකත් ඔයාලා උත්තර ලියලා ඉක්මනට මට එවයි කියලා මම විශ්වාස කරනවා. බොහොම ස්තුතියි පුතේ මේ වීඩියෝ නැරඹීම සම්බන්ධයෙන්. ආයෙත් අලුත් පාඩමකින් හමු වෙමු. බොහොම ස්තුතියි ඔයාලට සුබ දවසක්.